සම්මා සම්බුදු සරණයි සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සැමට පින්තුනි සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට පාරමී ධර්මයන් පූර්ණය කරමින් ඉනික් බිතිව ලෞතුරා බුද්ධ රාජ්‍යයේ රාජ්‍යත්වයට පත් වී වදාළ අසම සම අංගීරස අමාමෑණි බුදු පියාණන් වහන්සේ 45 වසක් මුළුල්ලේ දේශනා කොට වදාළ 80 දහසක් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයෙන් බිඳක් අද දවසේදීත් ඔබ වෙනුවෙන් ප්‍රචාරය කරන්නටයි බෞද්ධා නාලිකාව මෙලෙසින් සූදානම් වෙන්නේ. අද දින සත්වග සිත් සතන් සද්ධර්මයෙන් සනහනු පිණිස මේ උත්තරීතර ධර්මානුශාසනාව පවත්වන්නට අප සිදු කළ ආරාධනාව මෙත් සිතින් පිළිගෙන අපගේ පුණ්‍යවන්ත ධර්ම මන්දිරයට වැඩමවා වදාළ පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ පළමුවෙන්ම අප සියලු දෙනා දොහොත් මුදුනත් හිතබා සාදු නාදනං වා පිළිගනිමු. සාධු සාධු සාධු. පින්වත්නි, සියල් රසයන් පරදවන දහම් රසයෙන් ඔබව සුවපත් කරන්නට මුළු මහත් ලෝකයා වෙතම දානයන් අතර උතුම්ම දානය වූ මේ ධර්ම දානය බෙදා හදා දෙන්නට ස්වකීය දායකත්වයේ ලබා දී කටයුතු කරන්නේ මහනුවර අනිවත්තේ පදිංචි එන් කමල් මෙන්ඩිස් මහත්මානන් සහ රමණි මෙන්ඩිස් මහත්මිය ඇතුළු පවුලේ දූදරු පිරිස විසින්. එසේනම් ඒ මතක් කිරීමත් සමගින් අප සියලු දෙනා ධර්මශ්‍රවණයට මත්තෙන් තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. ඒ සඳහා සාදුනාදනං වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධු සාධු සාධු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ සු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. බන්තේ සාධු සාධු සාධු. සමන්ත චක්කවාලේසු අටා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං.
ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 වාසනාවන්ත පින්වතුනි මේ පින්වත් හැම දිනාම බොහොම සද්ධාවෙන් අද දවසේ බෞද්ධ ආනාලිකාවට පැමිණිලා තමන්ගේ ජීවිතේ රැස් කරගන්න පින්කම් අතර අග්‍රම පිනක් තමයි ධර්ම දානමේ මහා පින්කම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා බුද්ධ ශූන්‍ය කාලවලත් මිනිස්සුන්ට දන් දෙන්න පුළුවන්. දුගී මගී යාචකයෝ ලෝකේ හැමදාම හිටිය. අපේ බෝසතාණන් වහන්සේ පවා දීර්ඝ සංසාරි බුද්ධ ශූන්‍ය කාලවල පවා දාන පාරමිතාව පිරුවා. හැබැයි මේ සියලු දානයන් අතර අග්‍රම දානමේ පින තමයි ධර්ම දානේ. බණපදයක් අහන්න සැලැස්සේ. දැන් ඔබ අහලා තියෙනවා අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේ හැටියට නියත විවරණ ගන්න මීට සාරා සංකේය කල්පලක්ෂයකට පෙර. ඒ කියන්නේ කල්පවලින් ගත්තොත් අසංකේය හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. මේ දීර්ඝ කාලය තුළ ලෝකෙ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් විතරයි කියන. අපි අහලා තියෙනවා සූවිසි විවරණ අරගෙන ආවා කියන. එතකොට මේ පෙර බුදුවරුන්ගෙන් සූවිසි විවරණ ලබාගෙන ඇවිල්ලා තමයි මේ මහා භද්‍ර කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට අපිට පේනවා සාරා සංකේය කල්ප ලක්ෂයක් තුලම ලෝකෙ පහළ වෙලා තියෙන බුදුවරු 24 නමක් විතරයි. අසංකේය බැගින් අවස්ථා 4ක් බුද්ධ ශූන්‍යයි කියන ලෝකෙ. කල්ප දහස් ගණන් බුද්ධ ශූන්‍ය කාලේ ලෝකෙ ගෙවිලා යනවා. ඒ කාලෙත් මිනිස්සු ලෝකේ ඉන්නවා. හැබැයි සත්තු වගේ, තිරිසන්ව වගේ නියත මිත්‍යා දෘෂ්ටියේ බැසගත්ත බොහෝ පිරිස් තමයි ලෝකේ ඉන්නේ. ඒ කාලෙත් මිනිස්සු දන් දෙනවා, අනුන්ට උදව් උපකාර කරන අය ඉන්නවා. හැබැයි සම්මා දිට්ඨියෙන් කරන පින්කම් නෙමෙයි. හැබැයි මේ සියලු පින්කම් අතර කෙනෙකුගේ ජීවිතයේ බුදු කෙනෙක්ගේ බණපදයක් තව කෙනෙකුට සතර පද ගාථාවක් හරි අහන්න සලස්සනවා නම් බුදුරජාන් වහන්සේ පෙන්වනවා මහණෙනි ඒ දානමේ පින සියලු දානයන්ට වඩා අග්‍රයි කියන. ඒ නිසා තමයි අපි ධර්මයේ අහලා තියෙන්නේ සබ්බ දහනං ධම්ම දහනං ජිනාති කියන. සියලුම දානයන් අතර අග්‍රම පින තමයි ධර්ම දානමේ පින්කම. ඒ නිසාද දවසේ මේ පින්වතුන් ඒ උතුම් ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරනවා බෞද්ධ ආනාලිකාව ඔස්සේ. ඒ නිසා මේ පින මේ ධර්ම දානමේ පින ඔබ හැම දිනාටමත් ධර්මාවබෝධී පිණිසම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනේ බුදුරජාණන් වහන්සේ අපට මේ දීර්ඝ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාරික සත්වයාට ජීවිතේ රැස් කරන නිධාන හතරක් ගැන පෙන්නනවා. ඒ නිධාන හතර අපි වචනෙන් ගත්තොත් ස්ථාවර නිධාන, ජංගම නිධාන, අංග සම නිධාන කියලා මෙලව අපි රැස් කරන නිධාන තුනක් තියෙනවා. ඊට අමතරව බුදුරජාන් වහන්සේ පෙන්නවා මගේ ශ්‍රාවකයන් සංසාර ගමනට නිධානයක් රැස් කරන්න කියලා. ඒක තමයි අනුගාමික පුණ්‍ය නිධානය කියන්නේ. මේක බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ මේ වගේ. දැන් නිධානය. නිධාන් කියප ගමන් මොනවද අපිට මතක් වෙන්නේ? ඈ අතීත රජවරු වටිනා වස්තු එක්ක රත්තරන්, රිදී, මැණික් වර්ග එක්ක සෙම්බුවල හරි මුට්ටිවල හරි මොනවා හරි මේවා තැම්පත් කරලා පොළොව යට එක්ක ගල් අස්සේ හරි කොහේ හරි පොළොව ඇතුලේ මේවා තැම්පත් කරලා ආරක්ෂිතව තියලා තිනවා. ඒවටත් අපි කියන්නේ නිධාන කියලා. දැන් ඒ නිධාන ගැනත් බුදුරජාන් වහන්සේ මෙතනදී දේශනා කරනවා. හැබැයි මේ නිධාන තැම්පත් කරාට රජවරු දැන් ඔබට හිතෙන්න පුළුවන් ඇයි මේ රජුරවන්ට මාලිගාවක් තියෙනවා? ඔච්චර ආරක්ෂාව තියෙනවා. මාලිගාවෙත් ගබඩාවල් තියෙද්දී මේ රජවරු මේ රත්තරන් මේ රිදී මැණික් වර්ග මොකටද මේ තැන් තැන්වල ගිහිල්ලා වල්ලන්නේ? රජ්ජුරුව මොකටද මේ නිධාන තැන්පත් කරේ තැන් තැන්වල? ඒවා අනාගත ප්‍රයෝජනෙට
ඒ කරලා තියෙන මේ වගේ දැන් රජවරු වැව්හාරනො. මේ වැව කියන්නේ රටට බත සපයන්න අවශ්‍ය කරන ජලය එකතු කරන තැන. රජ කෙනෙක් වැවක් හදල අවසන් වෙලා වැවේ ගැඹුරුම තැන යට නිධානයක් තැන්පත් කරන. ඒ මොකද ගම් කාලික නියගයක් ඇවිල්ල වැව හිඳීගෙන හිදීගෙන හිදීගෙන ගියොත් අන්තිමටම මතුවෙන්නේ ගැඹුරුම තැන. අන්න එතන නිධානයක් රජ කෙනෙක් තැන්පත් කරන්නේ රටේ නියගයක් දුරභික්ෂයක් ආපු කාලික වැව හිඳලා ගියොත් මේ නිධානය මතු කරලා අරගෙන ආයමත් වැව හදාගන්නේ කුහාරගන්න ප්‍රතිසංස්කරණය කරගන්න. ඊළඟට ඔය රජවරු හදල පූජා කරපු විහාර අපි ඒවට තමයි කියන්නේ රජ මහා විහාර කියල. අතීත රජවරු බුද්ධ ශාසනයට විහෙර විහාර හදල පූජා කරා. එතකොට රජවරු මේ විහාර පූජා කරනකොට දැන් අද අපි පන්සලක් ආරාමයක් හදලා ගොඩ නැගිල්ලක් පූජා කරනවා වගේ නෙමෙයි. අතීත සද්ධාවන්ත රජවරු අනාගතය ගැනත් හිතනවා. තමන් ශාසනයට පූජා කරන මේ ආරාමේ අනාගතයේ යම් කිසි ස්වභාවික හේතුවක් නිසා හරි මේවා ගරා වැටෙන්න පුළුවන්. මිනිස්සුන්ට මේවා පිළිසතර කරගන්න හුණු ටිකක් හරි ගල්ව ගන්න කැඩිච්ච එකක් හදාගන්න බැරි කාලයක් එන්න පුළුවන්. ගරා වැටෙන කාලයක් එන්න පුළුවන්. එවැනි කාලෙකට අවශ්‍ය කරන වටිනා වස්තුවක් ඒ භූමියේම රජ්ජුරුව නිධන් කරන. අනාගතයේ ශාසනය විනාශ වෙලා හරි යම් කිසි හේතුවකින් ඒවා ගරා වැටිච්ච කාලෙකදී වටිනා වස්තුවක් තියෙනවා මතු කරලා අරගෙන අර රජ්ජුරුවන්ගේ විහාරය ආයමත් සකස් කරලා ප්‍රතිසංස්කරණය කරලා හදාගන්න. එතකොට ඔය වගේ රජවරු පොළොවේ නිධාන තැන්පත් කරා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනේ එහෙම පොළොවේ වටිනා වස්තුව තැන්පත් කරාට ඒ තැන්පත් කරපු කෙනාට ඒක ගන්න බැරි වෙන හේතු තියෙනවා කියන. ඒ තමයි භූමිකම්පාවක් නිසා තැන්පත් කරපු තැන වෙනස් වෙන්න පුළුවන්. පුළුවන්ද බැයිද? විශාල භූමිකම්පාවක් ඇති වෙලා පොළොවේ ස්තර වෙනස් වෙලා යන්න පුළුවන්. එතකොට අර තැන්පත් කරපු තැන් එහාට මෙහාට වෙලා හොයාගන්න බැරුව එක්කු නාය ගිහිල්ලා විනාශ වෙලා හොයාගන්න බැරුව ඒවා වැහිලා යන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පොළොවට අධිග්‍රෝහිත අමනුෂ්‍යයෝ ඉන්නවා කියන. අපි ඔය කියන්නේ ඒ අයට තමයි බහිරවයෝ කියනවා, බහිරව දේවතාවරු කියනවා. පොළොවට ඇලුම් කරන පොළොව තුල ජීවත් වෙන අමනුෂ්‍යයෝ. දැන් ඒ අය මේ පොළොව ඇතුලෙන් එහාට මෙහාට යනවා කියන ඒ අමනුෂ්‍යයෝ. දැන් අපි හිතාගෙන ඉන්නවා මේ මගේ ඉඩම කියලා. අපි පර්ජස් 10ක් අක්කරයක් වින් කරගෙන ගෙයක් හදාගෙන හිටියට ඒ පොළොවට ඇලුම් කරන ඒ භූමිය බෙදා හදාගෙන මේ තම තමන්ගේ සීමා වෙන් කරගෙන පොළොවේ ගමන් කරන අමනුස්ස වර්ග ඉන්නවා කියන. ඒ අය තමන්ගේ භූමියේ තැන්පත් කරන වටිනා වස්තුවට අමනුස්සයෝ අයිතිවාසිකම් කියනවා කියන. ඒ අය මොකද කරන්නේ ඊට පස්සේ? ඒ වස්තුව පොළොව ඇතුලෙන් ඇදගෙන යනවා කියන එහාට මෙහාට. අමනුස්සයෝ විසින් ඒ තිබ්බ තැන වෙනස් කරන්න පුළුවන් කියන. හාරගෙන යනකොට තිබ්බ තැන නෑ, පොළොව ඇතුලෙන් අමනුස්සයෝ ඇදගෙන යනවා කියන. ඒ වගේ හේතු නිසාත් තැන්පත් කරපු නිධාන ගන්න බැරුව වෙනස් වෙලා යනවා කියන. දැන් ඔය වගේ ඔය නිධන් අහිමි වෙන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්න. එහෙම පෙන්නලා මේ නිධාන ගැන මේ දේශනාව කරන එක බොහොම ලස්සන දේශනාවක්. මේ දේශනාවට හේතු වෙන්නේ එදා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට කොසල් රජ්ජුරුවන්ගේ සෙම්පති රජ්ජුරුවන්ගේ රාජබටේ බුද්ධ ප්‍රමුඛ සංඝයාව තමන්ගේ නිවසට ආරාධනා කරලා ගෙදර දානයක් පූජා කරනවා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ 500ක සංඝ පිරිස පිරිවරාගෙන මේ රාජබටයාගේ සෙම්පතියාගේ නිවසට දානෙට වැඩියා. දැන් සියලු දෙනා වැඩ ඉන්නකොට බොහොම සද්ධාවෙන් අර සෙම්පතියා දානි භාජනයක් අරගෙන බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දානි බෙදාගෙන යනවා. මෙහිම දානි බෙදාගෙන යනකොට රජ්ජුරුවන්ගෙන් හදිසි පණවිඩයක් ආවා. කෙනෙක් රජ්ජුරුවන්ගේ පණවිඩය අරගෙන දුවගෙන දුවගෙන ආව සෙම්පතියාගේ ගෙදරට. ඇවිල්ලා ඉක්මනට දුන්නා, අන්න රජ්ජුරුවෝ ඔබට ඉක්මනට මාලිගාවට වාර්තා කරන්න කීවා කියලා. දැන් රාජ අණ ලැබුණාට පස්සේ එන්න කියලා මං පස්සේ එන්නම්, මට දැන් වැඩ තියෙනවා, මට බෑ කියන්න එහෙම පුළුවන්ද? අද වගේ නෙමෙයි, ඉස්සර රජවරු පණවිඩේ වුවට පස්සේ මොනවා තිබුණත් පැනලා දුවනවා. රාජ උදහසට ලක් වුණොත් එක්කෝ දඬුවම් විඳින සිද්ධ වෙනවා, එක්කෝ රජ්ජුරුවන්ගෙන් විශාල තමයි උල තියන්නත් පුළුවන් කීන්ති කියෝ. හැබැයි මේ සෙම්පතිය දැන් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානි බෙද බෙද හිටියේ.
ඔහු දානෙ බෙදන ගමම්ම කියනවා රජ්ජුරුවන්ට කියන්න මම බුද්ධ ශාසනයේ නිධානයක් තැන්පත් කරනවා. මම මේ නිධානය තැන්පත් කළ අවසන් වෙලා රජ්ජුරුවන්ගේ පණවිඩේට එනවා කියලා ගිහින් කියන්න කියෝ. දැන් මේ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට දානෙ බෙදන කාර්ය මේ සෙම්පතිය කියන්නේ මම මේ බුද්ධ ශාසනයේ නිධානයක් තැන්පත් කරමින් ඉන්නවා. රජ්ජුරුවන්ට කියන්න මම මේ නිධානෙ තැන්පත් කරලා රජ්ජුරුවන්ගේ පණවිඩේට එන්නම් කියලා. එදා මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දානෙ වළඳලා අවසන් වෙලා අර සෙම්පතිය ඇතුළු පිරිස ඉදිරියෙන් වාඩි කරවලා භුක්තානුමෝදනා ධර්ම දේශනාවට මාතෘකා කරේ නිධානේ කියන වචන. ඒ වචනේම අරගෙන බුදුරජාන් වහන්සේ දහම් දෙසුවා. මේක තියෙනවා නිදිඛණ්ඩ සූත්‍රය කියලා දේශනාවේ සඳහන් වෙනවා නිධාන ගැන. එතනදී බුදුරජාන් වහන්සේ නිධාන හතරක් පෙන්වුවා. එකක් තමයි ස්ථාවර නිධාන. තියෙනවද අපිට නිධාන? එහෙම නැද්ද? ස්ථාවර නිධාන තියෙනවද නැද්ද? තියෙනවා. අපි කාටත් තියෙනවා. ස්ථාවර නිධාන කියන්නේ පොළොවේ පිහිටි ස්ථාවර වටිනා දේවල්. ඉඩ කඩ තියෙනවද නැද්ද? තියෙනවා. ගෙයක් තියෙනවා. ව්‍යාපාර ගොඩ නැගිල්ල අපිට තියෙන්න පුළුවන්. තමන්ට කියලා මහා පොළොවේ පිහිටි වටිනා කියන දෙයක් එක්ක ඉඩමක්. දැන් ස්ථාවර කියන්නේ යන යන තැන උසගෙන යන්න පුළුවන් දෙයක් නෙමෙයි. අද අපි බුද්ධිස්ට් එකට යනවා බණ අහන්න කියලා ගොඩ නැගිල්ල උස්සන් එන්න පුළුවන්ද? ඉඩම අරන් එන්න පුළුවන්ද? බෑ. ඒවා පොළොවේ පිහිටි ස්ථාවර දේවල්. හැබැයි අපිට ඒවා වටිනා. අපිට නිධාන කියන්නේ ඒවා අපේ ජීවිත කාලෙම අපිට ප්‍රයෝජනවත් වෙනවා. හදිසියක් වුණාම ටික දවසක් යයි, හැබැයි විකුණලා හරි මුදලක් අතට ගන්න පුළුවන්. අපිට ජීවිතේ ජීවත් වෙනකම්ම හම්බ කරගෙන ඉක්කො ජීවත් වෙන්න ඉඩමක් හරි ව්‍යාපාරයක් හරි වගාවක් හරි පටන් ගන්න පුළුවන්. මේ මහා පොළොවේ තියෙන අපිට කියලා වටිනා කියන යම් ස්ථාවර දෙයක් තියෙනවා නම් ඒවට ධර්මයේ කියනවා ස්ථාවර නිධාන. අඩු වැඩි වශයෙන් තමන්ගේ පිනේ ස්වභාවයට හැමෝටම මේ ස්ථාවර නිධාන තියෙනවා. ජීවිත කාලෙම මිනිස්සු මහන්සි ගන්නෙත් ඕවට. ස්ථාවර නිධාන රැස් කරන්න එක්කෝ ඉඩමක් ගන්න, හම්බ කරලා ව්‍යාපාර ගොඩ නැගිල්ලක් හදාගන්න, එක්කෝ ගෙයක් හදාගන්න. මේ ස්ථාවර නිධාන හම්බ කරනවා අපි ජීවිතේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ජංගම නිධාන. ජංගම කියන්නේ යන යන තැන ගෙනියන්න පුළුවන් වටිනා වස්තුව. ඒවත් අපිට තියෙනවනේ. අඩු වැඩි වශයෙන් අපේ පිනේ ස්වභාවයට අපිට පිහිටනවා. ඒ තමයි යන යන තැන ගෙනියන්න පුළුවන් සල්ලි, රත්තරම් බඩු, මැණික් වර්ග තියෙනවා නම්. එතකොට රන් රිදී මුතු මැණික් ගෙනියන්න පුළුවන් දේ, බෑග් එක හරි දාගෙන ගෙනියන්න පුළුවන්. එතකොට ඒ වගේ අපිට යම් කිසි වටිනා කියන ගෙනියන්න පුළුවන් වටිනා වස්තු අපිට තියෙනවා නම් ඒවට අපි කියනවා ජංගම නිධාන. යන යන තැන ගෙනියන්න පුළුවන් වටිනා වස්තුව. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා අංග සම නිධාන. ඒකත් අපිට නිධානය. ඒ තමයි උගත්කම, කුසලතාවය, දක්ෂතාවය, හැකියාව කෙනෙක්ගේ. ඒක නිධානයක් කියනවා. දැන් හිතන්න මෙහෙම, දක්ෂ වෛද්‍යවරයෙක් ඉන්නවා. එක පාට වෛද්‍යවරයෙක් වෙන්නේ නැහැනේ කොච්චර ජීවිතේ දුක් විඳින්න ඕනද? පුංචි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා, විභාග පාස් කරනවා, ඒ වගේ ඉහළට ගිහිල්ලා හොඳ දක්ෂ වෛද්‍යවරයෙක් කියලා හිතන්න. ඒ වෛද්‍යවරයාට තමන්ගේ දක්ෂතාවය, වෛද්‍ය හැකියාව නිධානයක්ද නැද්ද? නිධානයක්. අපි හිතමු ලංකාවේ ඉන්නම බැරි වුණා කියලා. හතුරු හරි කවුරු හරි මෙහෙම පැන්නුවා කියලා හිතමු. හැබැයි වෙන රටකට හරි ගිහිල්ලා හොඳ රස්සාවක් කරගෙන ගෙයක් දොරක් ඇතුව යාන වාහන ඇතුව සැපසේ ජීවත් වෙන්න පුළුවන්ද? බැයි. පුළුවන්. ඇයි? තමන්ගේ උගත්කම, කුසලතාවේ, දක්ෂතාවේ, හැකියාව තමන්ට නිධානයක්. ඒ වගේ ඕනෑම දෙයක උගත්කම, කුසලතාවයේ, දක්ෂතාවයේ, හැකියාව තියෙන කෙනාට ඒක අංග සම නිධානයක් වෙනවා. ජීවිතේ මුළු ජීවිත කාලෙටම තමන්ගේ උගත්කම නිධානයක් වෙනවා. මෙන්න මේ නිධාන තුන ලෞකිකයි කියනවා. ඒ කියන්නේ මෙලවට. දැන් හිතන්න මිනිස්සු උදේ ඉඳන් රෑ වෙනකම් මහන්සි ගන්නේ ඔය නිධාන තුන වෙනුවෙන් නේද? හම්බ කරනවා, එක්ක ඉඩමක් ගන්න, ගෙයක් හදාගන්න, දියුණු වෙන්න, ව්‍යාපාරයක් පටන් ගන්න, ස්ථාවර නිධාන වලට මහන්සි වෙනවා. එක්කෝ සල්ලි ටිකක් ඉතුරු කරගන්න, රත්තරම් බඩු ටිකක් ගන්න, යන යන තැන ගෙනියන්න පුළුවන් වටිනා වස්තුව ජංගම නිධාන රැස් කරනවා. එක්කෝ ජීවිතේ මහන්සි වෙනවා, ඉගෙන ගන්නවා, විභාග පාස් කරනවා, මුළු ජීවිත කාලෙම උගතෙක්. ඒ වගේ අංග සම නිධාන රැස් කරනවා. හැබැයි මේ නිධාන තුනම මෙලවට විතරයි කියන.
ඒකට හේතුව දැන් අපි හිතමු මොන්න තරං ව්‍යාපාර අක්කර දහස් ගණන් ඉඩන් තියෙනවා කියලා හිතන් මාලිගා තිබුණත් මැරුණට පස්සේ ආය අයිති වෙනවා දේව ඒ සියල් අතහැරල යන්න වෙනවා මරණින් මත්තේ ආයේ ස්ථාවර නිදහන කොච්චර තිබුණත් ඒවා එතනින් ඉවරයි අපි හිතමු සල්ලි කඳු ගණන් සල්ලි තිබ්බත් මුළු ඇඟේම රත්තරම් පොරෝගෙන හිටියත් මැරුණට පස්සේ පරලවට තියෙනවා දේව ඒවා මෙලවින් ඉවරයි අතහැරලා යන්න වෙනවා ජංගම නිදහනත් යන යන තැන ගෙනියන්න පුළුවන් මෙලවදි විතරයි පරලවට ගෙනියන්න බෑ ඒවා ඔක්කොම මෙලව අතහැරලා යන්න වෙනවා උගත්කම මේ ජීවිතේ වෛද්‍යවරයා ඊළඟ ජීවිතෙත් උපදිනකොටම වෛද්‍ය පැටියෙක්ද ඈ නෑනේ නේ ආයි අය අර අයන්න ආයන්නේ ඉඳන් ඉගෙන ගන්න එපානේ ආයි මනුස්ස ලෝකේ ඉපදුනත් අර මුල්ල ඉඳන්ම ඉගෙනගෙන වෙහෙස මහන්සිලා ඉගෙන ගන්න මහාචාර්ය වුණත් ඒක තමයි ආයි මැරිලා මනුස්ස ලෝකේ ඉපදුනත් ඒ උගත්කම එතනින් ඉවරයි ඒ නිසා උගත්කම කුසලතාවේ දක්ෂතාවේ හැකියාව සියල්ලත් මෙලවට විතරයි දැන් නිකන් අපි උදාහරණයක් කියන දැනෙන්න දැන් අපි හිතමු ඔය සමහරු එනවනේ පෙර ජීවිත කියාගෙන අහලා තිනවද ඒ වගේ යෝ සමහර පොඩි අය පෙර ජීවිත කියනවා දැන් අපි හිතමු අපි කියලා කියන්න ඕනේ අපි නිකන් වෙන මොකක් කොහෙට හරි සම්බන්ධ කරගම් කාගේ හරි පවුලක බොහොම ධනවත් පවුලක කවුරු හරි පවුලම දියුණු කරපු කෙනෙක් අපි හිතමු මැරුණා අයියා දැන් මේ අයියා මැරිලා ටික දවසක් යනකොට ඔන්න පොඩි එකෙක් උස්සන් එනවා අම්මලා තාත්තලා පෙර ජීවිත කියන පොඩි එකෙක් දැන් ආවිල්ලා හරියටම කියනවා මේ මගේ ගෙදර මේ මගේ ෆොටෝ එක මේ මගේ නංගීලා මේ ඉන්නේ මං තමයි කියලා ෆොටෝ පෙන්නනවා දැන් අපි හිතමු අපි කාටවත් සැකයක් නැහැ මේ නම් අපේ නැති වෙච්ච අයියාමයි කියලා හිතුණා කියලා දැන් මොකද කරන්නේ අනේ අපේ අයියා නේද මේ ඉපදිලා ඉන්නේ අයියාට අයිති දීපල ඔක්කොම ලියලා දෙමු කියලා පොඩි එකාට ලියලා දෙයිද ඈ දෙනවද නෑ කතාව අහලා ගිහින් එන්න කියලා යවයි උනන්ත ඒකත් දීලා යවයි ඉච්චරයි එතකොට පේනව නේද මැරිලා ආයි ඉපදිලාවත් හම්බෙනවද නෑ ආයි ඉපදිලාවත් හම්බෙන්නේ නෑ ඒවා මෙලවට විතරයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි සංසාර ගමනට නිදහණයක් රැස් කරන්න ඕන දැන් අපි ජීවිත කාලෙම මහන්සි වෙලා ගොඩනගෙන ස්ථාවර නිදහන ජංගම නිදහන අංග සම නිදහන ඔය තුනම මෙලව හුස්ම ටික යනකොට ඉවරයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා සසර ගමනට නිදහණයක් ඒ තමයි අනුගාමික පුණ්‍ය නිදහනේ. ඒ නිදහනේ තමයි මේ රැස් කරන්නේ. අනුගාමික පුණ්‍ය නිදහනේ. අපි පින් කරනවා කියන්නේ ඒ පින මෙලවට විතරක් නෙමෙයි. නිවන් දකින්නකන් තමන්ගේ සෙවණැල්ල වගේ සසර විපාක දිදී පස්සෙන් එන පුණ්‍ය නිදහනය. දැන් හිතන්න අපි මේ ජීවිතේ මනුස්ස ලෝකෙට ආවනම් මේ ජීවිතේ අපි යම් කිසි සැප සම්පත් ඇතුව ජීවත් වෙනවනම් අපිට යම් නුවණක් බුද්ධියක් හැකියාවක් කල්යාණ මිත්‍ර සේවනයේ සත්පුරුෂ ඇසුර ඔය හැම දෙෙම ලැබෙන්නේ පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරපු පිනක් නිසා පෙර පින තමයි මේ අපි ගෙවන්නේ මෙලව අපි රැස් කරන දේවල් අරගෙන සංසාරය යනවා පෙර කරපු ඒවත් මෙලව රැස් කරන ඒවත් අරගෙන ඉස්සරහට යනවා ඉතින් ඒ නිසා සංසාර ගමනට නිදහණයක් රැස් කරන්න කියලා ඒ රැස් කරන නිධානය හුස්ම ටික ගියා කියලා අවසන් වෙන්නේ ඒක දීර්ඝ සසරි සමාට නිවන් දකින්නකන් ඒ නිධානය තමන්ගේ පසුපස් නිවන කරා යනකම්ම උපකාර වෙනවා ඒ නිසා අනුගාමික පුණ්‍ය නිධානය හැටියට කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්නුවා එකක් තමයි දානේ දන් දීම තමන්ගේ ජීවිතයේ දානමේ පින්කම් කරන්න කියන ඒක සංසාර ගමනට නිධානය අපිට දුගී මගී ආචකයන්ට දන් දෙන්න පුළුවන්. ඊළඟට ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට දන් දෙන්න පුළුවන්. ওই දානේ කියලා ලස්සන දේශනාවක් තියෙනවා දක්ඛිනා විභංග සූත්‍රය කියලා. දානේ විස්තර කරමින් කරපු දේශනාව. ඒකේ බුදුරජාන් වහන්සේ පෙන්නවා සතෙකුට කෑම ටිකක් දුන්නත් මේ සත්තු ගොඩකට නෙමෙයි එක්කෙනෙක් ගැන මේ කියන්නේ. එක සතෙකුට කුසගින්න නිවා ගන්න අපි ආහාර ටිකක් දුන්නොත් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කියලා. අපි යෝග හිතන්නේ නෑනේ අපි කෑම දෙන්න පුළුවන් සත්තුන්ට හැබැයි අපි හිතන්නේ මේ තරම් ආනිසංස ඇති පිනක් නේද මේ කියලා අපි දන්නවද අපිට ඒක ගැන වැටහීමක් නෑ හැබැයි එක සතෙකුට හරි කුසගින්නේ ඉන්න
කරුණා මෛත්‍රියෙන් ආහාර ටිකක් දෙනවා නම් සතෙක්ගේ කුසගින්න නිවන් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කියන. ඒ දේශනාවේ බුදුරජාන් වහන්සේ තවත් විස්තර කරනවා මහණෙනි උයා පිහාගත් ඉඳුල් වාජන හෝදලා අපි විසි කරනවානේ පිගං හෝදලා විසි කරනවා වළං හෝදලා විසි කරනවා. එතකොට හිතන්න කියනවා මේ ඉඳුල් වතුර ටික පවා මහ පොළවේ ඉන්න ප්‍රාණියෙකුට ආහාරයක් වේවා කියලා හිතන්න කියලා. ඉඳුල් වතුර ආහාර කරගන්න සත්තු ඉන්නවද නැද්ද? කොච්චර ඉන්නවද නේ? ඒ නිසා වතුර ටික විසි කරත් ඉඳුල් වතුර ටික පිගානක් හෝදලා විසි කරත් හිතන්න කියනවා මහ පොළවේ ඉන්න ප්‍රාණියෙකුට මේ ඉඳුල් වතුර පවා ආහාරයක් වේවා. ඒකත් දානමේ චේතනාවක් කියන පින. එතකොට පින රැස් වෙන්නේ දානි භාජනේ නෙමෙයි, පින රැස් වෙන්නේ අපේ චේතනාව තුළ. අපේ චේතනාව පිරිසිදු නම් කරුණා මෛත්‍රියෙන් යුක්ත මෛත්‍රී සහගත චේතනාවක් නම් ඒ තුළ අපිට පින රැස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්න පුළුවන්, දුස්සීලෙක් වෙන්න පුළුවන්. අපි අනේ පව් කියලා හිඟන්නේ ගැන හිතන් හිඟන්නේ කෙනා අපෙන් යමක් ඉල්ලගෙන ආත්ම 1000ක් ආනිසංසයි කියන කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දුන්නොත් එක මිනිස්සෙකුට යා දුස්සීල වෙන්නත් පුළුවන්, මිත්‍යා දෘෂ්ටික වෙන්නත් පුළුවන්. දැන් අපි ගමු හිඟන්න ඉන්න ඕන තරම් අපිට පාරවල් වල තැන් තැන් වල මුණ ගැහෙනවා, හනේ නෝනා කාලා නෑ බඩකිණී කෑම ටිකක් දෙන්න කියාගෙන ඉන්න මිනිස්සු ඉන්නවන්නේ. දැන් හිඟන්නේ අපෙන් කන්න නෑ කියාගෙන එනවා. අපි අහනවාද ඔයාගේ ආගම මොකද්ද කියලා අහනවා හිඟන්නගේ? අහනවද නැද්ද? අහන්නේ නෑ. හිඟන්නගේ ආගම් හොයන්නේ නැහැ. හිඟන්නගේ සිල් හොයනවද අපි? ඈ හොයනවද නැද්ද? හොයනවා. කියන්නද දෙන්නේ පව් කහවසට කසිප්පු ගහනවා. අහලා නැද්ද? ඉතින් අපි හිඟන්නගේ සිල් හොයලානේ. දෙන්නේ පා කෙනක හොරෙක් කියනවා. අහලා නැද්ද එහෙම? කියනවා. එතකොට ඒ හිඟන මිනිස්සයා වැරදි වැඩක් කරනවා නම් ඒකේ විපාක ගෙනියන්නේ කවුද? ඒක ඒ මිනිස්සයා සසරේ අරගෙන යයි. අපිට පින් කරගන්න ලැබිච්ච අවස්ථාවක්. අපි කෑම ටිකක් දෙන්නේ. කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දීලා අපිට බඩකින් ඉන්න මිනිස්සෙකුට පින් රැස් කරගන්න ලැබිච්ච අවස්ථාවක්. අනුන්ගේ සිල් හොයලා අපේ පින අපි අහිමි කරගන්නවා කියන්නේ අපිට පින් රැස් කරගන්න අවස්ථාව අපි නැති කරගන්න. එයා කරගනදී මේ මිනිස්සයා අරගෙන යයි. අපිට පින් රැස් කරගන්න ලැබිච්ච අවස්ථාව. අපේ බෝසතාණන් වහන්සේ දීර්ඝ සසරේ පාරමී පුරනකොට දන් දීලා තියෙන්නෙම සිල්වතුන් හොයලා නෙමෙයි. එහෙම හොයන්න බෑ. දැන් වෙස්සන්තරාත්මේ බලන්න. තමන්ගේ ඇස් දෙක වගේ දරුවෝ දෙන්න දන් දෙන්නේ කාටද? අර ජූතකයට. මේ ජූතකයා ගැන තියෙන්නේ කලින්ගු රටේ බොහොම දුස්සීලකමෙන් අධර්මිෂ්ඨකමෙන් ජීවත් වෙච්ච යකෙක් වගේ රාක්ෂයෙක් වගේ පෙනුමක් තිබ්බ මිනිස්සෙක්. දැන් මේ එන්නේ දරුකමට හදාගන්න, අනේ මට දරුවෝ නෑ, මට මේ ළමයි දෙන්න දෙන්න කියාගෙන දෙන්නේ. වැඩකාරකමට ඉල්ලගෙන එන්නේ. ඒ වෙලාවේ යමක් ඉල්ලනකොට තමන්ගේ දරුවෝ දෙන්න ගැන පවා හිතුවා මට දන් දෙන්න ලැබිච්ච අවස්ථාව. අර තමන්ගේ දරුවෝ දෙන්න අත් දෙකින් අල්ලගෙන ගිහිල්ලා අර ජූතකයාගේ අත උඩ තියලා පැන් වඩලා ප්‍රාර්ථනා කරා මේ දරුවෝ දෙන්න ඇතුළු අසංකේය ගණන් සත්වයන් සසර දුකින් නිදහස් කරවන්න ලෝතුරා සම්බුද්ධත්වයේ පිණිසම මේ දරුවෝ දන් දීමේ පින මට උපකාර වේවා කියලා හිතනකොට මහ පොළොවත් කම්පා වුණා කියනවා. අකලට ගිගුරුම් දීලා වැස්සක් ඇද හැලුණා, දේවතාවුරු සාදුකාර දුන්නා, පාරමිතා සම්පූර්ණ වුණා කියන. එතකොට ওই දේශනාව පුරාම වෙස්සන්තර ජාතකයේ තියෙන්නෙම එදා වෙස්සන්තර කුමාරයා උපදින දවසේම සුදෝ සුදු ඇතින්නක් ඇත් පැටියෙක් ගෙනහලා නවත්තලා ගියා. සුදු පාට ඇත් පැටිය පණ්ඩර කියලා හැඳින්වෙන මංගල හස්තිය බවට පත් වෙන්නේ මේ ඇතා. මේ ඇතා සර්වාභරණේ සරසලා වීදි සංචාරී කරාට පස්සේ අකලට වැසි වස්සන්න පුළුවන් කිය. ආකාශචාරී හස්තියෙක් කියන මේ පෙර සසරේ පිනට දෙව්ලොව ඉඳන් එන ඇත්තු. එතකොට මේ හස්තිය තමයි මුළු රටටම සෞභාග්‍ය ගෙනාපු ඇතා හැටියට නගරවාසීන් හැඳින්වුවේ. එදා වෙස්සන්ත රජ්ජුරුව මේ ඇතා සර්වාභරණයෙන් සරසලා ඇතා පිට උඩ නැගලා එක දන්සැලකට ගිහිලා දම් බෙදලා ඊළඟ දන්සැලට යනකොට කලිඟු රටෙන් ආපු තමන්ට විරුද්ධ රටක පිරිසක් ඇවිල්ලා ඇතාව ඉල්ලුව කෑ ගහලා අපිට මේ ඇතා ඕනේ, අනේ මේ ඇතා ඕනේ කියලා ඉල්ලුවා. ඒ වෙලාවෙම ඇතාගේ පිටෙන් බැහැලා හොඬවැල අරගෙන ඒ අයගේ අත උඩ තියලා පැන් කෙන්ඩියෙන් පැන් වැඩුවා.
මේ හස්ති අද මන් දන් දෙනු. මේ ඇතා දන්දී මේ පිනෙන් මට මතු ලෝතුරා බුද්ධත්වයම ලැබේවා කියලා අර ඇතා දන්දුන්. එතකොට අපිට පේනවා මේ වගේ වෙස්සාන්තර ජාතකයේ කොහෙන් ගත්තත් ඒ වගේ අපේ බෝසතාන් වහන්සේ සසරේ දන්දීපු අවස්ථා ගැන තියෙනවා. දුගී මගී යාචකයන්ට අසරණයන්ට වෙස්සන්ත රජ්ජුරුවන්ගේ ප්‍රාර්ථනය තමයි ඉල්ලන ඉල්ලන යදියන්ට නෑබෑ නොකියා දන් දෙන්නම මට ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථන. ඒ වගේ ඊළඟට බුදුහාමුදුරුව පෙන්නනවා අන්‍යාගමික වුණ සිල්වතෙක් නම් එහෙම අයත් ඉන්නවනේ. ඕනෑම ආගමක ඉන්නවා කාටවත් කරදරයක් නැති තමන්ගේ පාඩුවේ තමන්ගේ ආගම අදහගෙන බොහොම නිදහස ජීවත් වෙන අසරණ මිනිස්සු ඉන්නවා ගුණයහපත්. එහෙම කෙනෙක් ගැන කරුණාවෙන් අසරණ වෙච්ච වෙලාවක කෑම ටිකක් දුන්නොත් ආත්ම දස දහසක් ආනිසංසයි කියන. ඊළඟ උපාසකයෙකුට අපි හිතමු පොයි දවසේ සිල් ගත්ත සම්මාදිට්ඨික කර්ම කර්මඵල විශ්වාස කරන තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ඉන්නවා. එක්ක උපාසිකාවක් ඉන්නවා. එහෙම කෙනෙකුට අපි ආහාර ටිකක් දෙනවා කෑම ටිකක්. උපාසක දාන දෙන්නේ නේ. ඒ වගේ කෑම ටිකක් දෙනවා. ආත්ම ලක්ෂයක් ආනිසංසයි කියන. එතකොට බලන්න එතනින් එහා සෝවාන් මාර්ගයේ ගමන් කරන අය සෝවාන් ඵලයටපත් වෙච්ච අය සකදාගාමි මාර්ගය යන අය ඵලයටපත් වෙච්ච අය අනාගාමි මාර්ගය වඩන අය ඵලයටපත් වෙච්ච අය මේ හැමෝම ගැන තියෙන්නේ අනන්තයි අප්පමෙයයි කියන ආනිසංස. එතකොට මාර්ගඵලලාභින් උදෙසා දෙන දාන ආනිසංස අනන්තයි අප්පමෙයයි. ඒක සීමා කරන්න බෑ. හැබැයි සතෙකුට දුන්නත් ආනිසංස නැද්ද? ඒත් තියෙනවනේ. එක සතෙකුට කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දුන්නත් ආත්ම 100ක් ආනිසංසයි. දුස්සීලේකට බඩකින්නෙන් ඉන්න කෑම ටිකක් දුන්නත් ආත්ම 1000ක් ආනිසංසයි. ඒ නිසා දානමය වශයෙන් පින් කරන්න කියන. තමන්ට ලැබෙන හැම මොහොතෙම දන් දෙන්න කියන. ඒක සංසාර ගමනට නිධානය. අනුගාමික පුණ්‍ය නිධානය කියන්නේ දන් දීම කියන්නේ නිවන් දකින්නකම් විපාක දෙන නිධානය. ඒකනේ සීවලී මහරහතන් වහන්සේට කැලේකට ගියත් දාන ටික හම්බෙනවා. දෙවිවරු හරි විමානම වාගෙන දන් දුන්නා කියලා. ඒ වගේ සසර ගමනට නිධානයක් වෙනවා දන් දීම. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වුවා සීලවන්තකම. ගිහි ශ්‍රාවකයෙකුට නම් පංචශීලෙ, නিত্য සීලෙ. ඊළඟට උපෝසතය, සංසාර ගමනට නිධානයක්. ඊළඟට භාවනාව. ඔන්න ඔය හතර වඩන්න කියනවා සසර ගමනට නිධානයක් රැස් කරන්න. දානය, නিত্য සීලෙ, උපෝසතය, භාවනාව. ඒ අතර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෛත්‍රී භාවනාව කියන්නේ පින අතර අග්‍රම පිනක් කියන. දැන් දන් දෙනකොට එක උපමාවක් පෙන්වනවා. මහණෙනි අහස උසට දානි කන්දක් හදලා දුගී මගී යාචකයන්ට දන් දෙනවා. අඬ බෙර ගහලා අපි හිතමු දුගී මගී යාචකයන්ට දන් දීගෙන දන් දීගෙන දන් දීගෙන යනවා. අහස උසට දානි කන්දක් ගොඩ ගහලා. පිනක්ද නැද්ද? පිනක්. හැබැයි ඊට වඩා පිනක් කියනවා එළදෙනෙකුගේ කිරි දෝන තලන් වෙලාවක් මෛත්‍රී සමාධිය වඩන්න පුළුවන් නම්. ඒ කියන්නේ ඕනනම් හිතමු විනාඩි 15ක් 20ක් කියලානේ කිරි දොවන්න. එතකොට විනාඩි 15ක් 20ක් තරම් වෙලාවක් මෛත්‍රී සමාධිය වඩාගෙන මෛත්‍රී සමාධිය වඩන්න පුළුවන් නම් අහස උසට දානි කන්දක් පූජා කරනවට වඩා පිනක් කියනවා. තවත් උපමාවක් කියනවා මහණෙනි ගංගානම් ගඟේ එහා කෙරෝලේ ඉඳන් මෙහා කෙරෝලට දානි ගොඩ ගහලා දුගී මගී යාචකයන්ට දන් දෙනවා. එතකොට පිනක්ද නැද්ද? ඒක පිනක්. හැබැයි ඊට වඩා පිනක් කියනවා බතක් ඉදෙන තරම් වෙලාවක් මෛත්‍රී සමාධිය වඩන්න පුළුවන්. බතක් ඉදෙන්නත් විනාඩි 15ක් 20ක් යයි ඉන්නේ. ඒ වගේ වෙලාවක් තුල මෛත්‍රී සමාධිය වඩන්න පුළුවන් නම් ඒකත් ඊට වඩා පිනක් කියනවා. ඒ නිසා අපිට පිනේ වටිනාකම දන්න කෙනාට ඕන තරම් පින් කරගන්න ක්‍රම තියෙනවා. හැම වෙලෙම පින් කරන්. දැන් හිතන්න සමහරු අපි සමා අපිට අහන්න ලැබෙනවනේ අද කාලේ පින් කරන්නත් සල්ලි තියෙන්න ඕනේ. එහෙම තියෙන්න ඕනේ නේ? කියනවා නේද එහෙම? සල්ලි වියදම් කරලා පින් කරන්නත් පුළුවන්. සල්ලි වියදම් කරලා පින් කරන අයත් ඉන්නවා. හැබැයි පිනේ වටිනාකම දන්න කෙනාට අතේ සතේ නැතත් පින් කරන්න පුළුවන්ද බැයිද? එයාටත් පින් කරන්න පුළුවන්. දැන් බලන්න ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මගේ දිලිඳුම ශ්‍රාවකෙක් වේවා උයා පිහාගත්ත ඉඳුල් භාජනයක් හොදලා විසිකරත් මෛත්‍රී සිතක් ඇති කරන්න කියන. ඉඳුල් වතුර ටික පවා මහ පොළොවේ ඉන්න ප්‍රාණියෙකුට ආහාරයක් වේවා කියලා. ඒකත් දානමය පිනක් කියන. සල්ලි යනවද ඒකට? නෑ. ඊළඟට සීලමය පින. දානේට වඩා ආනිසංසයි
සිල් රැකීම. ඊටත් වඩා පින අතර අග්‍රම පින තමයි භාවනාව. එතකොට මෛත්‍රී භාවනාව කරන්න කවුරු සල්ලි ගන්නවද? නෑ. පින අතර අග්‍රම පිනක් රැස් කරන්න පුළුවන්. පිනේ වටිනාකම දන්න කෙනාට ඕන තරම් පින් කරන්න පුළුවන්. සල්ලි වීදම් කළත් පින් කරන්න පුළුවන්. සල්ලි නැතත් පිනේ වටිනාකම දන්න කෙනා පින් කරනවා. ඒ නිසා සංසාර ගමනට නිධානයක් රැස් කරන්නට ඕන. අන්න එයා තමයි ජීවිතේ දැන් අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් මේ මනුස්ස ලෝකේ අද වෙනකොට අපි සාමාන්‍ය ලෝකේ ගත්තාම කෝටි 700ක් විතර ඉන්නවා මිනිස්සු. ඔය අතරින් හිතන්න බණපදයක් අහන්න පිනක් තියෙන කීයෙන් කී දෙනාටද? මැද පෙරදිග රටවල් ගත්තාම අන්ත අසරණයි. ගොඩක් බටහිර රටවල් ගත්තත් එහෙම තමයි. අප්‍රිකානු රටවල් ගත්තොත් අපායවල් වගේ මිහිපිට. ඔය අතරේ බුදුරජාන් වහන්සේ පහළ වෙච්ච ඉන්දියාවම ආදාරම් බලන් වෙලා තියෙන ඉරනම. අද අපි දඹදිව ගියත් ඉතින් දකින්නේ අර නටබුන් ටික තමයි. ඉතින් ඒවට ගිහිල්ලා මල් පූජා කරලා වැඳලා අනේ බුදුරජාන් වහන්සේ මේ තැන්වල මේ විදිහට වැඩ හිටියා නේද කියලා හිතේ මවාගෙන සාදු කියලා පින් කරලා එනවා. හැබැයි එතන තියෙන අතිවාරමක් අඩෝ ඒවත් කඩලා විනාශ කරපු කෑලි කෑලි බොහෝ තැන්වල තියෙන්නේ. ඒ අරින් දැන් ওই බුද්ධ ගයාවේ වගේ තැන් කීපයක් අද යන්තම් හරි විහාරයක් හැටියට හරි හදාගෙන යන්තම් රැකිලා තියෙනවා එච්චරයි. එතකොට කෝටි 100කට වැඩිය ඉන්නවා අද ඉන්දියාවේ. එතකොට ලෝකෙ දිහා ගත්තාම අන්ත අසරණයි ලෝකෙ බොහෝ පිරිසක්. අපි ওই ලෝකේ ඔක්කොම පැත්තක තියමු. ලංකාවෙම ඉන්නේ කෝටි 2ක් විතරනේ. මේ ඉන්න කෝටි 2කින් අන්‍ය ජාතිකයන් අන්‍ය ආගම් ඔක්කොම පැත්තක තියලා බෞද්ධයි කියන පිරිස ගන්න. ඒ අයගෙනුත් කීයෙන් කී දෙනාද බණක් අහන්නේ? බණපදයක් අහන්න පිනක් තියෙන. අඩුගානේ පිනක් කරගන්න ඕනෑ කියලා හරි හිතන්නේ. මැරෙන්න කලින් යමක් කරගන්න ඕන කියලා අපායෙන් බේරෙන්න ඕන කියලා හිතන්නේ හරි කීයෙන් කී දෙනාද? එතකොට එහෙම බණපදයක් අහන ගමක රටක පලාතක උපදින්න පෙර පිනක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ පුබ්බේච කත පුඤ්ඤතා. පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා. අපි මේ ඉපදිලා ඉන්නේ පතිරූප දේශ වාසයක. සුදුසු කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ ඒ සියල්ල ලැබෙන ගමක රටක පලාතක ඉපදුණා. ඒත් එක්ක අපිට පින් කරගන්න අවස්ථාව සියල්ල ලැබිලා තියෙනවා. මේ පෙර පින. ඒ නිසා පෙර පින කියන එක හැබැයි හැමදාම තියෙන්නේ ඒක මතක තියාගන්න. පෙර පින දැන් අපිට පෙර පිනක් පහළ වෙලා තියෙනවා කියලා හිතමු. පෙර පිනෙන්නේ මේ ඔක්කොම ලැබුණේ දැන්. හැමදාම මේ ටික තියෙයිද? පෙර පින කියන්නේ ගෙවිලා විපාක දීලා ගෙවිලා අවසන් වෙන එක. අද කකුල් දෙකෙන් ඇවිදගෙන දුවගෙන ආපු කෙනා පෙර පින ගෙවෙනකොට ඔත්පල වෙන්න පුළුවන්. එක්තැන් වෙන්න පුළුවන්. රෝද පුටුවකට වැටෙන්න පුළුවන් ජීවිතේ. එහෙම වෙන්නේ නැද්ද මිනිස්සුනි? සමහරු ජීවිතේම එක්තැන් වෙනවා. ඇක්සිඩන්ට් වෙනවා. එක්ක සමහරලාවට නහරක් පිපරුවා කියයි. මේ හිටි ගම. ඊළඟට සමහරු හොඳ නුවණින් බණ භාවනා කරන හොඳට ඉන්නවා. පෙර පින ගෙවිලා අවසන් වෙනකොට මොකක් හරි ප්‍රශ්නයක් වැඩිලා සිහි කල්පනාව නැති වෙන. සමහර වෙන කල්පනාව නැහැ. එතකොට මේ වගේ ජීවිතේ පින අවසන් වෙලා කොසල් රජුරු දඹදිව හිටපු ප්‍රබලම පාලකයා මැරුණේ කොහොමද? කාත් කවුරුත් නැතුව අම්බලමක කියන. එතකොට හිතන රජකම් කරත් රටක පාලකෙක් වුණත් කාත් කවුරුත් නැතුව අම්බලමක මැරිලා ගියේ. ඇයි? පින ගෙවිලා අවසන් වෙනකොට ඒ අකුසලයක් බලවත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ජීවිතේ මොන විදිහේ කර්ම බලවත් වුණත් ඒ අකුසල් බලවත් වෙන එක යම් මට්ටමකට හරි යටපත් කරන්න පුළුවන්. ගොඩක් පින් කරන කෙනාගේ පින මතු කරලා අකුසල් ටික යටපත් කරගෙන යම් මට්ටමින් හරි පින් කරගෙන ගැලවෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. ඒකයි හැම බුදු කෙනෙක්ම කරන දේශනාව ගැන හිතන්. හැම බුදුරජාණන් වහන්සේලාම කරන ওই සියලුම දේශනා එකතු කරත් අපි ගාථාවක් අහනවනේ. සබ්බ පාපස්සකරණ. හැම බුදු කෙනෙක්ම අපිට පෙන්නලා දෙන්නේ සියලු පාපී අකුසල් වලින් වළකින්න කියන. කුසලස්ස උපසම්පදා. මොනවද කරන්න කියන්නේ? පින් කරන්න, කුසල් වඩන්න. උපසම්පදා කියන්නේ ඒවා වර්ධනය කරන්න කියන. පුළුවන් තරම් අකුසල් වලින් සියලු අකුසල් වලින් වල එකකින් දෙකකින් නෙමෙයි. සියලු පාපී අකුසල් සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසලයන්ගේ වලකින් කුසලස්ස උපසම්පදා. කුසල් දහම් පින් දහම් උපසම්පදා කියන්නේ ඒවා වඩන්න වර්ධනය කරන්න.
සචිත්ත පරියෝධපන තමන්ගේ හිත දමනය කරගන්න. සමත විදර්ශන වඩන්න බණ භාවනා කරන්න හිත දමනය කරන්න. ඒ තම් බුද්ධානුශාසනම්. මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා. ඔන්න ඔය අනුශාසනාව තුළ පිහිටලා ධර්මයේ දියුණු කරගන්න ලොකු උත්සාහයක් ගන්න. අපි දන්නේ නැහැ අපේ හුස්ම ටික කවද අවසන් වෙයිද. මේ හොඳට ඉන්න අපි නිකන් හිතන්න ජීවිතයේ අපේ පවුලේ 10 දෙනෙක් කියලා හිතන්න. කවදා හෝ හිතන මලගෙවල් කීයද? 10ක් නැද්ද? ඒක තමයි ඇත්ත. කොච්චර අපි ආදරෙන් පණට පණ වගේ ජීවත් වුණත් කවුරු හරි ඉස්සර වෙනවද නැද්ද? ඒ යථාර්ථයේ නිතර හිතන්න. ඒක භාවනාවක්. ඒකට කියන්නේ මරණ සති භාවනාව කියලා. මරණය ගැන සිහි කිරීමම ධර්මාවබෝධයට අප්‍රමාදී වන භාවනාවක් කියන. හැම වෙලෙම ඔබ හිතන්න දැම්මම් මැරුණොත් කොහේ යයිද? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඔබ හැම වෙලෙම හිතන්න තමන් ජීවත් වෙන රටාව දිහා ඔබ ගැන ආපස්සට බලන්න. තමන් ජීවත් වෙන රටාව දිහා මෙනෙහි කරලා හිතන්න මේ ඉන්න ක්‍රමයට ඉඳලා හදිස්සිය හරි මම මැරුණොත් මං කොහේ යයිද? මම මොනවද දැන් කරගෙන තියෙන දේවල්? එහෙම මෙනෙහි කරන්න. අන්න එතකොට ඔබට ඔබ ගැන දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කෙනෙක් තුළ සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන කරුණු පහ වැඩිලා නම් එයාට තමන් තුළ විශ්වාසයක් ඇති වෙනවා. මා තුළ හොඳ සද්ධාවක් තියෙන කෙනෙක්. මං හොඳට සද්ධාව පුරුදු කරගත්ත කෙනෙක්. මං හොඳට සීල් රකින්න කෙනෙක්. මං හොඳ දහම් දැනුමක් තියෙන කෙනෙක්. මං හොඳට පින් කරලා තියෙනවා. මං හොඳට භාවනා කරගත්ත කෙනෙක්. මම නම් දැන් මැරුණා සුගතියමයි කියලා එයාට විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය ඇති වෙන්නේ සීක බලධර්ම දියුණු කරලා නම් විතරයි කියන්නේ. ඒවට කියන්නේ සීක බල. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඒ කරුණු පහ වඩලා නැත්නම්, ඒව තමන් තුළ බලවත් වෙලා නැත්නම් තමන්ට ඇති වෙන්නේ දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා මෙනෙහි කරනකොට බයක්. කියන්න බෑ. මොකක් වෙයිද දන්නේ නැහැ. ඒක ඉතින් ඒ වෙලාවට වෙයි. අන්න ඒ වගේ බයක් ඇති වෙනවා, සැකයක් ඇති වෙනවා. විශ්වාසයක් නැහැ. ඒ නිසා මරණ මංචකය කියන්නේ ලේසි තැනක් නෙමෙයි. දැන් නිකන් ඔබ හිතන්න නිකන් සරලව මං කියන්නම් මෙහෙම. අවාසනාවන්ත මරණ අපි පැත්තක තියමු. ගුටි කාලා මිනිස්සු මැරෙනවා. ධර්මයේ සිහි කරන් ලේසිද අමාරුද? අමාරු ඉන්නේ. ගින්නෙන් පිච්චිලා මිනිස්සු මැරෙනවා. ධර්මයේ සිහි කරන් ලේසිද අමාරුද? අමාරුයි. පස් කඳු වලට යට වෙලා මැරෙනවා. නාය ගිහිල්ලා මැරෙනවා. වතුරේ ගිලිලා මැරෙනවා. සුනාමියට අහු වුණා. ධර්මයේ සිහි කරන් ඔය වගේ අනතුරකදී ලේසිද අමාරුද? අමාරු. ඔක්කොම පැත්තක තියමු. අපි හිතමු බොහොම සද්දා, අපි නිකන් හිනා වෙවි, ගෙදර බොහොම සතුටි. මිනිස්සු හිතන්නේ එහෙම නෑ. අනේ සන්තෝෂෙන් මැරෙන්න තියෙනවනේ. එහෙම තමයි කියන්නේ. දැන් අපි හිතමු සන්තෝෂෙන්ම ගෙදර ඉන්න වෙලාවක පපුව හිර වෙනවා. දැන් ගෙදර ඉන්න අය හිනා වෙවීම මැරෙනකම් බලාගෙන ඉඳීද? නෑනේ නේ. උස්සගෙන යනවද නැද්ද? ඉස්පිරිතාලයකට ගෙනියනවද නැද්ද? ගෙනියනවා. යන්න බෑ කිව්වත් උස්සන් යනවන්නේ. රෝහලකට ගෙනියනවා. ළඟම තියෙන ඉස්පිරිතාලයකට ඉක්මනට උස්සන් යනවා. දැන් ඉස්පිරිතාලයට ගේනකොටම දොස්තරලා ඉන්නවනේ මේ හැරෙන්න. මම දැක්ක තියෙන වෛද්‍යවරු ගැනත්. දැන් අපි හිතමු නිකන් ඉස්පිරිතාලයක වැඩ කරන අය හරි ඉන්නවනේ. ලෙඩෙක් ඉස්පිරිතාලයට ගේනකොට වෛද්‍යවරු මිසීලා පිරිත් පොත් එහෙම අරන් ලෑස්ති වෙනවද? ඈ නෑනේ නේ. ගෙන ආපු ගමන් ඒක ඔක්සිජන් එකක් දෙයි. එහෙන් කටු ගහයි, මෙහෙන් කටු ගහනවා, සේලයින් දෙනවා, පපුව තලනවා, අතපයි පිරිමදිනවා, එක්ක උගුරෙන් බටයක් දානවා. වදයක්ද නැද්ද? දැන් ඔහොම වට කරගෙන වද දෙනකොට ඔබ දැකලා ඇති සමහරු මැරෙන්න යනකොට පපුව තලනවා, එක්ක කරන්ට් එක අල්ලනවා පපුවට, උඩ විසි වෙලා ඇඳට වැටෙන්නේ. ධර්මයේ සිහි කරන්න ලේසිද අමාරුද? දැන් හිතන්න ඔය වගේ වෙලාවක මැරුණොත් කීන්තියක්, තරහක්, වෛරයක් බලවත් වෙන්නේ නැද්ද? ඒ නිසා මරණ මංචකේ ධර්මයේ සිහි කරගන්නවා කියන්නේ අපි හිතන තරම් ලේසි තැනක් නෙමෙයි. හොඳට පුරුදු කරලා නැත්නම්, හොඳට ධර්මයේ කාලයක් ප්‍රගුණ කරපු කෙනෙක් නොවේ නම් මරණ මංචකේ හිත විසිරෙන්න, ද්වේෂය, වෛරය බලවත් වෙන්න තියෙන අවස්ථා වැඩි. ඒ නිසා නිතර කරුණු පහක් වඩන්න. ඒ තමයි සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා.
තුනුරුවන් ගැන හැම වෙලෙම තුනුරුවන් ගුණ සිහි කර කර සද්ධාව දියුණු කරගෙන සුගතියක් අරමුණු කරගෙන හිත වඩා නිතර සිල් රකින්න. ඊළඟට සුත කියන්නේ දහම් දැනුම, නිතර බණ අහන්න. අද ඕන තරම් බණ අහන්න අවස්ථාවක් තියෙනවා. ඊළඟට පින් කරන්න, කරන පින මෙනෙහි කර කර බලවත් කරන්න. මම මේ වගේ දන් දුන්නා, මේ වගේ පින් කරා කියලා ඒවා සිහි කරන්න. ඊළඟට භාවනාවක යෙදෙන ටික ටික හරි භාවනාවක් කරන්න. ඔන්න ඔය කරුණු පහ වඩා ගත්තොත් ඔබට මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේ අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි, ධර්මශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පින් අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවි අසහිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහ වහා සසර දුකින් අත මිදේවා, උතුම් නිවනටම පත්වේවා කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය මේ පින්වත් හැම දිනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරන. මහනුවර අනිවත්ත පදිංචි එන් කමල් මෙන්ඩිස් මහතා සහ රමණි මෙන්ඩිස් මහත්මිය ඇතුළු දූ දරුවන් ඇතුළු මේ ඥාතීන් තමයි අද ධර්ම දේශනාවේ දායකත්වය දරමින් කටයුතු කරේ.